මායා පුටුව එකමත් එක ගමක ශාන්තම්ම නැමැති මවක්කා විෂ්ණුනම් පුතෙක් ජීවත් වුණා. ඇය ඔහුව ගොඩාක් ආදරෙන් බලාගත්තා වගේම ඔහුත් ඇයට මහත්සේ ආදරය කළා. විෂ්ණු ජීවත් වෙන්න මහන්සි වී වැඩ කරන්න කැමති වුණේ නැහැ. ඉතින් ඔහු ඒ මව සමග කතා කරගත්තා. චාන්තම්ම හැමදාම වැඩට ගිහින් මුදල් හම්බ කළා. ඇය ඒ භාග්‍යක්ම ඉතුරු කළේ විෂ්ණුගේ ඉගෙනීම් වැඩවලට. විෂ්ණුත් ඉතා මහන්සි වී ඉගෙනගෙන පන්තියේ පළමෙනිය වුණා. විෂ්ණුට තිබ්බේ උදව් කිරීමේ ආකල්පයක්. ඔහු උදව් උපකාර කරන්න ඕනි සැවටම හැකි පමණි හැම විටම උදව් කළා. එක දවසක් විෂ්ණු පාසල් ඇරී නිවසට එද්දී පාරේ වැටි තුවාල වී සිටින මාළු කෙනෙක් දුටුවා. විෂ්ණු ඉක්මනටම ඔහුව නිවසට රැගෙන ගොස් පුටුවක වාඩි කළා. ඔහුව පිරිසිදු කර ඔහුගේ තුවාලවලට බිහිත් දැම්මා. මහලු මිනිසාව ඊළඟ දිනේ වෙනතුරු ඔහු තම නිවසේ තියාගත්තා. ඊළඟ උදෑසනින්ම බලද්දී ඒ මහලු මිනිසා නිවසින් පිටව ගිහින්. මම හොඳට ඉගෙනගෙන මගේ අම්මව බලා ගන්න ඕනේ. මෙහිම බිම නිදා ගන්න නොදී ඇයට ඇඳක් මිලටගෙන දෙන්න ඕනේ මං. ඔහු මෙහිම හිතද්දී ඔහුට අවශ්‍ය වී තිබූ හැම දෙයක්ම ඔහු ඉදිරි මෙවී පෙනුණා. බිම නිදා සිටි ඔහුගේ මව එකවරම නිදා සිටි ඇඳක් උඩ. මහත් පුදුම වූ විෂ්ණුට ඔහුගේ ඇස් අදහ ගන්නත් නොහැකි වුණා. ඉක්මනින්ම ඔහු ඔහුගේ අම්මාව නින්දෙන් අවදි කළා. ඇයි පුතා, ඔයා නිදාගන්නේ නැත්තේ? ඇයි මාව අවදි කළේ? අම්මා, මේ දේවල් දැකලා මට ගොඩාක් බය හිතුණා. මාවත් මේ නිවසේ තිබුණු සෑම දෙයක්ම දැකලා පුදුම වුණා. මොකද්ද මේ මායාව? මම කොහොමද මේ ඇඳුරට ආවේ විෂ්ණු? ඇඳ විතරක් නෙවෙයි, වටපිට බලන්න. මේ ගෙදර තියෙන දේවල් දිහා. මේව සේරම කොහෙන් ආවද මන්ද අම්මා? වටපිට බැලූ මවටත් මේ කිසිවක් තේරුම් ගැනීමට හැකි වුණේ නැහැ. හරි විෂ්ණු, බය වෙන්න එපා දරුවෝ. මෙහි කවුරුත් නැහැ. ඔයා ගිහින් නිදා ගන්න දැන්. විෂ්ණුට නිින්ද ගිය ගමන්ම ඇය පුටුවක වාඩි වුණා. වාඩි වී ඇය දුටුවේ ඉරී තිබෙන විෂ්ණුගේ පාසල් බෑගයයි. අනේ පව්, විෂ්ණුගේ බෑග් එක ආයෙත් ඉරිලා. මට තව එකක් මිලදී ගන්න දෙන්නට වේවි. ඇය මේ වචන කියූ සැනින්ම අලුත්ම අලුත් පාසල් බෑග්යක් ඇය ඉදිරියේ මැවුණා. චාන්තම්ම සිතුවේ ඇය වාඩි වී සිටින පුටුවේ සමහර විට මායාවක් ඇති බවයි. විෂ්ණුත් සමහර විට මේ පුටුවේ වාඩි වෙලා තමයි මේ දේවල් ගැන හිතන්නට ඇත්තේ. මෙහෙම කවදාවත් වෙලා නැහැ. අපි මේ පුටුවේ වාඩි වී ඕනම දෙයක් හිතුවොත් ඒ හැම දෙයක්ම අපි ඉදිරියේ මැවෙනවද? ඇතැම් විට මෙයට මේ පුටුවේ ඉඳගත් මිනිසා හේතු වන්නේ නැති. ඔහුගේ වෙලාවේ පටන්ම අපි මේ පුටුවේ වාඩි වී සිටින හැම දෙයක්ම අපි ඉදිරියේ මැවෙනවා. චාන්තම්මා මේ ගැන මෙහෙම හිතද්දී මේ මහත් වාසනාවක් සේ දෙනුණා. ඊළඟ දවසේදී විෂ්ණු අවදි වූ වහාම අම්මා ළඟට දුවගෙන ආවා. අම්මා,
ඉතින් කොහොමද මේ දේවල් අපේ ගෙදර මැවුනේ? විෂ්ණු, මේ සෑම දෙයක්ම ලැබුණේ ඔබ නිසාමයි. අර මාළු මිනිසාව ගෙදරට ගෙනවිත් සාත්තු සප්පායම් කළා. ඔහුගේ තුවාල සුව වුණා. ඔයා ඒ තුවාල වලට බිහිතුත් දැම්මා. ඔහු සුවපත් කළේ ඔයයි විෂ්ණු. ඔහුව නැවත හමු වුණොත් කරුණාකර නිවසට එක්කගෙන ඉන්න. ඒ දිනේ සිටන්ම ඇයට යමක් ඕන වූ විට චාන්තම්මා පුටුවේ වාඩි වී ඒ දේවල් ඇය ලබා ගත්තා. ඔවුන් ඉතා සතුටින් ජීවත් වුණා. ගමේ මිනිසුනුත් පුදුම වුණා. චාන්තම්මා වැඩටත් තොගිහින් මේ තරම් ගෙදර බඩුමුට්ටු පුරවගෙන සතුටින් ඉන්නේ කොහොමද කියලා. චාන්තම්මගේ අසල්වැසි මිතුරියක් වූ විමලාට මෙම නිවසේ සමෘද්ධිය පිටුපස ඇති රහස සොයාගන්නට ඕනි වුණා. ඇය චාන්තම්මගේ නිවසට පැමිණ පටපිට බැලුවා. ඇය දැක්කා චාන්තම්මා පුටුව මත වාඩි වී ඉල්ලන සියල්ලම ඔවුන් ඉදිරියේ මැවෙන බව. මියදුටු විමලා මවිතීට පත් වුණා. කොහොම හරි මට මේ පුටුව මගේම කරගන්න ඕනේ. ඒ රාත්‍රියේ චාන්තම්මා සහ විෂ්ණු නිදා සිටියේදී විමලා නිවසට පැමිණ පුටුව සොරාගෙන ගියා. විමලා පුටුව ඇයගේ ගෙදරට ගෙනවිත් මහත් තණ්හාවකින් වාඩි වුණේ ඇයට අවශ්‍ය සියල්ල ලබා ගැනීමටයි. මම මොනවද ප්‍රාර්ථනා කරන්නේ? ඔව්, මට ඕනේ කිසිම කෙනෙක් ඉතිහාසය තුල දැක නොමැති, සාදලත් නැමැති අලුත්ම අලුත් නිවසක්. ඇය මෙම ප්‍රාර්ථනය කළ මොහොතෙම ඇගේ නිවස අතුරුදහන් වුණා. ඇය තව තවත් කෑදර වූ නිසා ඇයට තිබූ සියල්ලම අහිමි වුණා. චාන්තම්මා ඇය ඉල්ලූ සෑම දෙයක්ම සමග සිටියත් ඇය සෑම විටම සිතුවේ සමහර විට පුටුව යම් දිනක අතුරුදහන් විය හැකි බව දැනගෙනයි. ඒත් ඇය ඇයගේ පුතා සමග ඉතා සතුටින් ජීවත් වුණා.